හැමෝම හොඳින් නේද? එහෙනම් ඔන්න අදත් අපි ඔබත් එක්ක එකතු වෙනවා තවත් අලුත් මාළු පාඩම් කොටසකින්. ඉතින් ඔබේ 6 වෙනි ශ්‍රේණියට අදාළ ඊළඟ පාඩම් කොටස තමයි අපි කතා කරන්න ප්‍රධාන මතකය. දැන් ඔබ දැනගෙන යන්නේ ඔබ අධ්‍යයනය කරගෙන යන්නේ පරිගණකයේ තිබෙන කොටස් පිළිබඳව. සංරචක නැත්තම් පරිගණකයේ තියෙන කොටස්. ඉතින් මේ ප්‍රධාන සංරචකයක් තමයි ඔබට හම්බෙන ප්‍රධාන මතකය. ඉතින් ඔබට පේනවා මේකේ මේ සසම්භාවී ප්‍රවේශ මතකය. නැත්තම් random access memory කියලා තමයි අපි යාට කියන්නේ. ඒකට විවිධ නම් කියනවා. නැශ්‍ය මතකය කියලා කියනවා. ප්‍රධාන මතකය කියලා කියනවා. සසම්භාවී ප්‍රවේශ මතකය කියලා කියනවා. ඔය විදිහ විවිධාකාර නම් වලින් මෙයා වඳිනවා. අපි බලමු මෙයා පිළිබඳ මොනවද මේ ඔබ දැනගත යුතු කාරණු කියලා. එතකොට මේ පරිගණකයක් අපි හිතමු පරිගණකේ ඔන් කරා කියලා. පරිගණක ක්‍රියාත්මක කරාම ඒ ක්‍රියාත්මක කරපු මොහොතේ ඉඳගෙනම පරිගණකේ ෂට් ඩවුන් කරන නැත්නම් නවත්තන නැත්නම් අපි ක්‍රියා විරහිත කරන මොහොත දක්වාම පරිගණකයට අපි ඇතුළු කරන සියලුම දත්ත සහ උපදේශ සහ පරිගණකයේ මධ්‍යසකසම් එකකින් සකස් කරපු තොරතුරු එයා තාවකාලිකව රඳවා ගන්නවා එයාගේ ඒ ඩිවයිස් එක ඇතුළේ නැත්නම් RAM එක ඇතුළේ. එතකොට මේක මධ්‍යසකසම් එකකේ හා තමයි ගනුදෙනු කරන්නේ. මධ්‍යසකසම් එකකේට දත්ත ගන්න සහ මධ්‍යසකසම් එකකේ හදපු දත්ත ටික RAM එකට තමයි සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට RAM එකයි මධ්‍යසකසම් එකකේ අතර ඍජු ගනුදෙනුවක් තිබෙනවා. ඒක කෙලින්ම ඒ දෙන්න අතර තමයි දත්ත හුවමාරු වෙන්නේ. නැත්තම් මධ්‍යසකසම් එකකේට බෑ දෘඩදඩිය දින නැත්තම් දෘඩදඩිය දින නැත්තම් hard disk එකේ තියෙන දත්ත අරගෙන එන්න බෑ. එතකොට අපි බලමු ඊළඟට ප්‍රධාන මතකය කොහොමද මවපූර්වට සම්බන්ධ වෙන්නේ. දැන් මේක ඩෙස්ක්ටොප් පරිගණක වලත් තියෙනවා, ලැප්ටොප් පරිගණක වලත් තියෙනවා. ඒ වගේම ඔයාලගේ ෆෝන් වලත් මේ RAM තියෙනවා. එතන මේ ඔබට පේනවා මේ මේදී ඩෙස්ක්ටොප් පරිගණකයක තිබෙන මේ RAM slots වගේ අර මේකට කියන්නේ RAM slot කියලා. මේ slot එකක් කියන්නේ කාණුවක් වගේ තියෙන එකක්. ඒකට අපිට මෙයාව බස්සන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක තමයි අපි කරන ක්‍රමවේදය. ඉතින් ඔන්න විදිහට RAM එක motherboard එකට high කරලා තමයි තියෙන්නේ. අදාළ කිසියෙලම RAM වර්ග. ඒත් මේකේදී විශේෂම ලක්ෂණය තමයි RAM එක මේ ඒ කියන්නේ පරිගණකයට අපි විදුලි බලය සපයලා පරිගණකේ ක්‍රියාත්මක වෙලා තියෙන හැම වෙලාවෙදිම RAM එක දත්ත රඳව ගන්නවා. හැබැයි කොයිම වෙලාවකදී හරි අපි ඒක ෂට් ඩවුන් කරොත් හරි එහෙම නැත්නම් ලයිට් ගිහිල්ලා පරිගණකේ ඕෆ් වුණොත් හරි බැටරි බහලා පරිගණකේ ඕෆ් වුණොත් හරි RAM එකේ තියෙන දේවල් ඔක්කොම ඇකිලා යනවා. ඒ නිසා අපි මේ ආට කියනවා නැශ්‍ය මතකයක් කියලා. නැශ්‍ය කියලා කියන්නේ දේවල් නැති වෙලා යනවා කියන එක. එතකොට ඒකට වොලටයිල් මෙමරි කියලා අපි හඳුන්වලා තියෙනවා. ඉතින් ඔබට පැහැදිලිව මේ දත්ත ටික මම දාලා තිනවා. අවශ්‍ය නම් සටහන ලියා ගැනීම හැකියාවකුත් ඔබට තියෙනවා. මම ඉංග්‍රීසියෙන් ඔබට මේ යොමු කරා. මොකද සමහර ළමයි ඉංග්‍රීසි භාෂාවෙන් මේ විෂය හදාරන නිසා. ඒ නිසා ඔබට අවශ්‍ය නම් මේ අවදාළ කරුණු ටික ඕනම භාෂාවකින් ලියා ගන්න. ඊළඟට මේ තියෙන ඩෙස්ක්ටොප් පරිගණකයක RAM එකක්. මේ ඔබට පේනවා RAM එක නිකන් පොඩි පටියක් වගේ එකක් මේක. ෆයිබර් මේ එකක්. මේ තියෙන එක චිප්ස්. මෙන්න මේ චිප් වල තමයි ගත්ත ගබඩා කරගෙන තියාගන්නේ. එතකොට මේ තියෙන ඔබට මේ ලැප්ටොප් පරිගණකයක තියෙන RAM එකක්. ඒක ටිකක් කුඩායි. කුඩා වුණාට ප්‍රමාණයේ කැපැසිටි එක වෙනස් වෙන්නේ නැහැ. කුඩා කරලා තියෙන්නේ ලැප් එක කුඩා නිසා. ඒ නිසා මේ ඒක කුඩාවට තමයි ඒක හදලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන ඔබට මොබයිල් ෆෝන් එකක තිබෙන RAM එකක්. මේක motherboard එකට high කරලම තියෙන්නේ. fix කරලා තියෙන්නේ. එතකොට මේ RAM එක ගලවුවම මෙන්න මේ කුඩ පැත්ත මේ තමයි ඒක යට පැත්ත. එතකොට මේක පාසලා තියෙන්නේ. ඒක motherboard එකේම තියෙන්නේ ෆෝන් එකේ. එතකොට ඒක ඊට වඩා කුඩායි. පේනවද? device එක කුඩා වෙන RAM එකක් කුඩා වෙන. ඊළඟට මේ ඔබට presentation එකේ මම යොමු කරේ මේ ඔබට තියෙන presentation එකේදී බලුවම මේක ඉතාම පැරණි RAM එකක්. ඒ කියන්නේ පැරණි motherboard එක. මේකට අපි කොහොමද බලමු මේක සම්බන්ධ වෙන්නේ? presentation එක ඔබට බලන්න පුළුවන්. හොඳයි දැන් අපි බලමු මේ කොහොමද මවපූර්වකට RAM එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. දැන් ඔබට මේ පේන ටිකක් පැරණි මවපූර්වක්. මේ තියෙන RAM එක දිහා හොඳට බලන්නකෝ. දැන් මේ RAM එක මේ ඔබට පේනවා මේ RAM එකේ මේ කෙලවර ගහලා තියෙනවා මෙන්න මෙතන. ඔබට ඒක පේනවද කියලා මම දන්නේ නැහැ. පොඩ්ඩක් බලමු අපි ලං කරලා බලා ගන්න. මේ මෙන්න මෙතන අංකයක් ගහලා තියෙනවා මේ ඒකේ ඒ තියෙන පින් ප්‍රමාණය කොහොමද කියලා පැහැදිලිව පේනද මේක අපිට පේනවද මේ ලැම්බර් 30 මේකෙන් එතකොට මේක ගණන් කරොත් මේ වුණ පේනවා මේ පිත්තල වගේ නැත්නම් තඹ වගේ තියෙන පින්
තියක් තියෙනවා. එතකොට මේකේ ඔබට පේනවා මේ එක ලයින් එකක් නැහැ. මේ පැත්තට චිප්ස් මොකක්වත් නැහැ. මේ පැත්තට තමයි චිප් තියෙන්නේ. ඉතින් මේකට අපි කියනවා SIM model එකක් කියලා. SIMM SIM model එකක්. Single inline memory module කියන එක තමයි එකෙන් අපි පැහැදිලි කරන්නේ. එතකොට මේ වගේ RAMs ගොඩක් ආවේ පරණ motherboard වල. සාමාන්‍යයෙන් මේ වගේ අතරම් පුතේ ආවේ 2MB, 4MB, 8MB ආදී වශයෙන් තමයි මේ මෙගාබයිට් තමයි මේකේ තියෙන ප්‍රමාණය ආවේ. මේ RAM එක මේ ඔයාලගේ මවුකුරට සම්බන්ධ කරන්න තියෙන slot එක තමයි මෙන්න මේ slot එක. මේ slot එකට මේ RAM එක සම්බන්ධ කරන්ද මේ පැට් එකට අලකරලා ඕනේ මේ slot. RAM එක මේකට සම්බන්ධ කරන්නේ මේකේ මේ මේ slot එකේ එකපාරට RAM එක ගහන්න බෑ. මේව RAM එක ඔක්ම ඔන්නෝම පැත්තකට, ඒ කියන්නේ පැත්තකට අලකදුන මෙහෙම ඉස්සරහට දෙලින් කරන්න ඕන RAM එක. අන්න ඒක උඩට හද වෙන්නේ. දැන් මේ පැත්තකට දාලා මෙහෙම ඉස්සරහට මෙහෙම කෙලින් කරන්න ඕනේ. මේ ඔන්නෝ විදිහට තමයි RAM එක සම්බන්ධ කරන්න වෙන්නේ අපිට. ඒ කියන්නේ හැම වෙලෙදිම ගලවනකොට මෙහෙම පැත්තකට අලකරලා ඕනේ මේක ගලවන්න. එතකොට මේක දැන් මේ වගේ පහන නේද මේ පරණ මොඩියුල්. දැන් ටිකක් නවීන පන්නේ පරිකරිතයක තියෙන RAM එකක් තමයි මේ motherboard එකක් තමයි මේ උඩට පේන්නේ. ඒක මෙතන තියෙන ඔබට පේනවා RAM slot දෙකක් මේ. මේ RAM slot දෙකේ මෙතන මෙහෙම තියෙන පොඩි clip එකක් ඔබට පේනවා. ඉතින් මේ clip එකෙන් මෙහෙම මේවා කරන්න පුළුවන්. මෙන්න මේකේ ඔබට මේක මේ විදිහට clip එක මෙහෙම ගලවලා දෙපැත්තෙන් clip එක ගලවලා මේ රස්නේ මෙහෙම උස්සලා ගන්න පුළුවන්. මෙන්න මේ එතකොට මේ තියෙන deep වර්ගයේ RAM එකක්. මේකේතර ඔබට පේනවා ඉතින් මේක ගහලා තියෙන විශ්වයේ DDR3 model එක මේක. එතකොට මේ විදිහට RAM එක පරිගණකවලට සම්බන්ධලා තියෙන මේක dim කියලා කියන්නේ දෙපැත්තෙම chips තියෙනවා. මේක dual inline. එතකොට මේ වගේ තියෙනවා මේ කොච්චර ප්‍රමාණයකට මේ pin තියනවාද කියලා. මේකේ තියෙන ප්‍රමාණය ඔබට පේනවා ඉතින් මෙතන මේ හිහිර පොඩියට ගහලා තියෙනවා. ඉතින් මේ මේ තියෙන චිප්ස් වල තමයි මේ දත්ත රඳවගන්නේ. ඉතින් අතරම් ප්‍රධාන මතකයේ පිළිබඳ ඔබට ගොඩක් ඉගෙන ගන්න දේවල් තිබෙනවා. මේක සවි කරනකොට ඔබ ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ RAM slot එකේ තියෙන මෙතන කට්ටයක් ඔබට පේනවා ඇති මේ මේ කට්ටයක්. මේ කට්ටෙට මේ කට්ටේ තියෙන විදිහට මේ කාමු දෙකට ඉස්සෙල්ලම මේ විදිහට මේක සාමාන්‍යයෙන් කොන්න විදිහට බස්ස ගන්න ඕනේ. මේක ඒ ඒ බස්සගෙන මේ දෙපැත්තට ඇඟිලි කොහොම තියෙන අපි ඒක තද කරා. ඔබට පෙනේ යන clip දෙක මේ මේ විදිහට අතුලට තද වෙලා ඔන්න ඕක තමයි පුතේ පරිගණක වල දින RAM එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඔය RAM එක ඉතින් අපිට මේ අපේ හෑන්ඩ් ෆෝන් වල සහ වොෂින් මැෂින් වලත් අපිට දකින්න පුළුවන්. හොඳයි ඔබ දැක්ක දැන් කොහොමද RAM එකක් motherboard එකට සම්බන්ධ වෙන්නේ, කොහොමද RAM වර්ග මොනවද, ඒ වගේම RAM වර්ග වල තියෙන අර pin ප්‍රමාණය, ඒක මම ඔබට අවසාන වීඩියෝ එකේ දාන්නම් කොහොමද pin ප්‍රමාණය අඳුරගන්නේ කියලා. ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට ප්‍රධාන මතකය ගැන කරුණු කරනවා ඉගෙන ගන්න පුළුවන්. අපි වැඩි විස්තරත් කතා කරා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් දැන්ට අපි නවත්තනවා. එහෙනම් අපේ මේ වීඩියෝ එක. එහෙනම් ඔබ හැමෝටම සුබ දවසක්. මතක ඇතුව අපේ know-how නාලිකාව subscribe කරලා අපට උදව් කරන්න. එහෙනම් ආයුබෝවන් ඔබ සැමට.